Prabala Ingalanta Kandayama ha Sri Lanka Kandayama athara seemitha panduwara tarangawali sandaha Sri Lanka sanchithaye mevana vitath Engalanthaye sancharayaka sitina bawa oba mevana vitath dannawa. Tarangawaliyata pera ek dina puhunu tarangayak saha T20 puhunu tarangayak pasugiya 16 saha 18 yana dinayanhidi pavathuna. Mema puhunu tarangayedi kridakin rasak daskam atharata paminima visheshathwayak. ඒ අතරින් ධනුෂ්ක ගුණතිලක කුසල් පෙරේරා ඕෂද ෆර්නෑන්ඩෝ අවිෂ්ක ෆර්නෑන්ඩෝ අකිල දනංජය සහ රමේෂ් මෙන්ඩිස් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. T20 තරඟ තුනක් සහ එක් දින තරඟ තුනක් ඇතුළත් මේ තරඟාවලියේ T20 තරඟාවලිය සඳහා වූ එංගලන්ත සංචිතයේද පසුගියදා නම් කර තිබුණා. ඒ සඳහා ක්‍රිස් වෝක්ස්, අදිල් රෂීඩ්, ජෝනි බෙයාස්ටෝ, ඉයන් මෝගන් වැනි ප්‍රබලයින් රැසක් ඇතුළත් වී තිබුණා. ඊට නොදැවෙනි එක් දින සංචිතයක්ද නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ඊයේ දිනේදී කටයුතු කර තිබුණා. ඒ අනුව ඔවුන් නම් කළ T20 සංචිතයේ සිටි ඩේවිඩ් මාලන් සහ ක්‍රිස් ජෝඩන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි එක් දින සංචිතය සඳහා පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිස්සරදයක් වී තිබූ ජෝ රූට්ව කැඳවා තිබීම විශේෂත්වයක්. ඊට අමතරව තවත් දක්ෂ ක්‍රීඩකයෙක් වන ජෝර්ජ් ගටෝන්වද එක් දින සංචිතයට කැඳවා තිබෙනවා. ඊයන් මෝගන් හට එක් දින කණ්ඩායමේ නායකත්වයේද හිමි වී තිබෙනවා. ආබාධ හේතුවෙන් 2020 සංචිතයෙන් ඉවත් කර සිටි ස්ටොක් සහ ආචර්ව මෙම සංචිතය සඳහාද නම් කර නැහැ. ශ්‍රී ලංකාවට එරෙහි එක් දින තරගාවලිය සඳහා නම් කළ 16 දිනකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය මෙසේයි. ඊයන් මෝගන්, මොයින් අලි, ජෝනි බෙයාස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ජෝෂ් ගැටෝන්, ලියම් ලිවිංස්ටන්, අදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, ඩේවිඩ් විලි, ක්‍රිස් වෝක්ස් සහ මාර්ක් වුඩ්. එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පළමු එක් දින තරගයේ ජූනි මාස 29 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:30ටද දෙවන තරගයේ ජූලි මාස පළමු වනදා පස්වරු 5:30ට සහ අවසන් එක් දින තරගයේ නැතිනම් සංචාරයේ අවසන් තරගයේ ජූලි මාස 4 වනදා පස්වරු 3:30ටද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එක් දින තරගාවලියට පෙර T20 තරගාවලියේ ආරම්භ වන අතර එම තරගාවලිය ජූනි මාස 23 වනදායින් ආරම්භ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් නම් කළ එක් දින සංචිතය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? Sports Counter YouTube channel subscribe කරලා එහා පැත්තෙන් මතුවෙන පන්දුවටත් පිටකින් පහරක් එල්ල කරලා තියාගන්න. තවත් උණුසුම් ක්‍රිකට් පුවතකින් හමු වෙමු. ඔබ සැමට ජයග්‍රාහී දිනයක් වේවා.